ජනාධිපති කාර්යල්ලේ අද පවතේ ඉඩම් කළමනා කරන කටයතු රජ්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍යමාත්‍යයක්ෂයේ ඉදිරි සැලසුම් පිළිබඳසා කච්ඡාවේදී ගොටාබේ රජපක්ෂමැතුමා මේ බව ප්‍රකාශ් කළලා. පරම්පරා ගණනක් පදිංචිව සිටියද. වග කටේතුක් කලද ඔපපු නොමැතවීමෙන් එම ජනතාව දැඩි පීඩාවකට ලක්ව ඇති බවල් ජනාධිපතතිතුමා ම මෙහිදී පෙන් වදර. ප්‍රශ්නය විසදීමට රටට සහ ආර්ථික ප්‍රතිපත්වයට ගැපෙන ආකාරීයට ඉඩම් ප්‍රතිපත්තිය සංශෝධනය වීය තොයි. ති අපේ මේ තිය අඩුඩ හොඩුකාම අපි හරිගස්සල දෙන්නවනෙම ැත නීති වල පැටලැවිලා කරන්න නැතුව ඒ ප්‍රමාධ කිරීම ජනතාවටත් අපහසුතාව ඒවාගේම සංවර්ධනයටත් පසු බෑම. අපි තාරනන්නේ ක්තිවින්න ඩ ගැනේ. ඉතින් ඒ ඩංගල ඔපපුටික දෙන්න. පස්සේ ඊට පසේ ප්‍රබ්ල ප්‍රශ්නයක්කාවන ඒගේ ඉන්දවිජුලිය ප්‍රශ්න විසද ප්‍රශ්නකම් වෙලා තියෙන්නේ අපි ජෙනර්ල් ලයිස් කරවනේ. එක් කෙනෙක්ගේ පුංචි ප්‍රශ්නයකට ලක්‍ෂේක ප්‍රශ්නයක් කරගන්න. ඒම නෙමෙයි අරි එක ප්‍රශ්නයක පස්සේ විසඳ ද හැකි මුලින් අරල දෙන්න ඔක්කු රෝම් දෙන්න පුළුවන් බුද්ධීදනාට ඉඩම් එ්පොටි දෙන්න. දුන්නයි පස්සේ ප්‍රශ්නති නොනඒ විසඳ දැහක් දැන් අපි කරන්නේ මේ මේ පොඩි ප්‍රශ්නයක් හින්ද මේ මේක හැමෝට මේක බලපාලතින්. ඒක කරන්න ඇන් එපා ඒ ඉන්ට තමයි මේ ප්‍රශ්නය තියෙන්නේ. ඉඩම් ඔප්පු නොතිබීමෙන් ජනතාව දැඩි අපහසුතාවටත් සංවර්ධනය දැවැන්ත පසු ෑමකටත් ලක්ව තිබෙනවා. ෘී ආර්ථක රටාවක් ගුඩනගගේීමේදී ඉඩම් පරිහරන ප්‍රතිපත්තිය ඉතා වැදගත්වන බවද, ජනාධපතිතුමාසන්දහන් කලා දී ඇති ඩම් සංහර්ධනයකිරීමෙන් පසු ඉඩම් ප්‍රතිසංස් කරන කොමිෂන්ස් භාවහෝ ඉඩම් අයත් ආයතන හෝ ඒවා වෙනත් පාර්ශෂවයන්ට පැවරීම වගාකරුවන් මහුණ පා ඇති තවත් ගෙටළුවක් එනිතත්වන්ට ඉඩ නොතබන ලෙස ජනාධපතිතුමා නිල දහරටු ප්‍රතිස්ලබාදුන්නා ඉඩම් ප්‍රතිසංස් කරන කොමිෂන්ස් භාවට අයත් වගාවට නොගත් ඉඩම් සුදුසු වගාවන් සඳ භාවිතකිරීමේ වැදගත්කම පෙන්වාදුන් ජනාධපති ගොටහබේ රජපක්ෂ මැතිතුමා තරුණ ්‍යවසායකයන්ට ඒවා බදදීමෙන් ඕන් ජාතික ආර්ථිකයටට දායකර හැකි බව ්‍රකාශ කලා ආර්് പ പ വന පිළිබඳ ජനධපති කාര ാධක බලකාയ ප්‍රධාണ, ැසිල් රාජපක්ෂ හතා හිද කියසිටේ. විද රජය යටතെ ජനതපතිവරു, ජනතාව് ඩම් ് ප්‍රධനක ඇති බව. ඒත් පසු කාලීනෙව බැංකුන අයක් හෝ ආර්ථික ඒක බවටයිම ඉඩම් පත්කරගැනීමේද. ගැටලු රසකට ජනතාව මුහුණ පා ඇති බව හො පෙන්වා දුන්නා විදේශ ආයුජ කෑන්ටි ඩම් දීමේදී නය හා සෙසු පහසුකම් සලසාගත හැකි පරිදි. ගිවිසුම් අත්සන්තබෙනවා. ඉදිරියේදී ඒ ආකාරයෙන් ජනතාවටද එවැනි පහසුකම් සලසාගත හැකි පරිදි. ඔප්පු සකස්කරීමේ වැදගත්කම ජනාධපතිතු මාාවවිධාරණය කළ. බදු පදනම මත ඉඩමක නිරුල් භවේ තාාවරු කර ගැනීමට, ආයතන විස්සකට අධිකංඛ්‍යාවක අනුමතිය ගැනීමට ජනතාවට සිදුවනවා. ඒ සඳහා වසර ගණනාවක් ගත වන බව සාකච්ඡාවේදී අනාවරනේකිරුණා. එවැනි තත්වයන්ට ඉඩ නොතබා, සරල කොන්දේසිවලට යටත් ඉඩම් වල නිරවුල් භාවේ සලසාදීමට පීවර ගන්නා ලෙස, ජනනාධපතිතුමා දාලා ංශවෙතූප දෙෙස් දුන්නා. නති සඳහා රාජ්‍ය ආයතනයකට යොබ කරන ඉල්ලීමකට දින දා හතරක් ඇතුළත පිළිතුර දීමට හැකි පසුබිම, රජ්‍යයාන්තෘණේ තුළ සකස් වියතු බවයි, ජනාධපතිතුමා ධාරණය කළ. දැන් කොන්ස්ටෂ එකේම දැ අලුත් දහනම නිතියෙනවා ජනාධීපතිවරයාට නොමිනේෂන් එව්වයින් පස්සේ ජනාධිපතිවරයා පෘකර නතු දස් දාාහතරින් ඉබේම පත්වෙනවා ඇතික ජනාපතිවරයට ඒක තියෙනවා අනිත්තායට ඒනෑ ම පත්ර නතු තිබේම පත්වෙනවා දැම යුඩියකට කිව ඒකා අනුව පරුවල්ල කාව නතු දවස් දාහතරින් ඉබේම පරවලික දුන්නාසේ සලකනවාගේ දවස්දාහතරක් ඇතුලතයාට අනුමැතියෙන්නො ලැබුණ එය අනුමත කලාසේ සලකනු ලැබේ කියලා අකිලව චර මැතිඇමති හ రాజ్ ార తතුలు ිරිසක් కచ్చ ేක් తియ.